රන් පවුමට දෙන වැඩිම ගාන ගන්න අදම සිංගල් ෆිනෑන්ස් එකට එන්න. අපිට සාමාන්‍යයෙන් මාසයකට ඇවරේජ් ඉන්කම් එකක් හම්බ වෙනවා බිලියන 145ක් විතර වගේ. හැබැයි බලන්න වියදම අපිට පඩි ගෙවන්න යනවා බිලියන 93ක්, පෙන්ෂන් ගෙවන්න යනවා බිලියන 27ක්, සමෘද්ධි පේමන්ට්ස් වලට බිලියන 6ක් යනවා. ඒ ආදී වශයෙන් අනිත් සමාජ සුදුසාධනෙට යනවා සෑහෙන ප්‍රමාණයක්. ඒ ටික විතරක් එකතු කරපුවාම කැපිටල් එක්ස්පෙන්ඩිචර් බිලියන 11ක් විතර වගේ දාලා එකතු කරපුවාම අපේ ඒ ටික විතරක් කරන්න වියදමක් යනවා බිලියන 157ක්. අපිට ආදායමක් විදිහට හම්බෙන්නේ බිලියන 145ක් ඔන් ඇවරේජ්. ඒතකොට ඒ ටිකටත් අපිට ණය ගන්න සිද්ධ වෙනවා. මෙතනදී පොලිය ගෙවන්න, ණය ආපසු ගෙවන්න සහ අනිකුත් වියදම් කරන්න වියදම නැතුව තමයි මේ තියෙන්නේ. ඒ තරම් දරුණු මට්ටමක තමයි රටේ රාජ්‍ය මුල්‍ය අංශයේ රාජ්‍ය මුල්‍ය තත්ත්වය තියෙන්නේ. මේ පසු විමුඩ තමයි අපි ආදායම් වැඩි කරගන්න සහ වියදම් අඩු කරන රාජ්‍ය මුල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ ඇති කරලා තියෙන්නේ. ඇත්තටම මෙතනදී මට හයිලයිට් කරන එක දෙයක් තමයි ආදායම එක පාරම වැඩි කරගත්තා වගේම හැබැයි වියදම එක පාරම අඩු කරන්න බෑ. ඒක රිජිඩ් විශේෂයෙන්ම බජට් එක දිහා ගත්තාම අපිට සැලරිස් ගෙවන්න තියෙනවා, ඒ වගේම පෙන්ෂන්ස් ගෙවන්න තියෙනවා. ඒත් එක්කම විශේෂ මේ ක්‍රයිසිස් එක වෙලාවේදී දිලිඳු සහ වඩන බල කට්ටිය බලා ගැනීම සඳහා රජයට යම්කිසි සෑහෙන ප්‍රමාණයක් මුදල් වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ආර්ථික ගත්තාම අඩියටම වැටලා තියෙන අවස්ථාවේ සියලුම රිෆෝම් කරන්න හොඳම අවස්ථාව තමයි මේ අවස්ථාව කියලා. පුද්ගල ආදායම් බද්ධ වෙනස් කරා. අපි පුද්ගල ආදායම් බද්ධ එක එක වැටුප් කාණ්ඩයන් අනුව එයාගේ ටැක්ස් එක කීයක් වගේ වේද කියලා. කවුරු හරි ගන්නවා නම් ලක්ෂයක සැලරියක් එයාට 0. කාගේ හරි 150,000 නම් ටැක්ස් එක ගෙවන්න වෙනවා 3,500. 200,000 නම් 10,500. 250,000ක් නම් 21,000. 300,000ක් නම් 35,000ක් ගෙවන්න වෙනවා. 350,000 නම් 52,500යි. 104,000ක් නම් 70,500යි. ඒ වගේ මිලියන් ගියොත් එහෙම 286,500ක ටැක්ස් එකක් ගෙවන්න වෙනවා. ඒ වගේම මේ ප්‍රතිසංස්කරණයෙන් withholding tax, ඒ කියන්නේ රඳවා ගැනීමේ බදුත් හඳුන්වා දුන්නා. dividends වලට, ලාභාංශ වලට 15%, පොලියට 5%, කුලී ගෙවනවා නම් 10%. හැබැයි එතන තියෙන threshold එකක් ලක්ෂයට වඩා වැඩි නම් කියන එක. ඒ වගේම අපි මොකක් හරි සේවා payment එකක් ගන්නවා නම් ඒත් එතන ලක්ෂයට වඩා වැඩි නම් 5%, අනිත් ඒවායේ 14%. සංස්ථාපිත ආදායම් බද්ධ ගත්තාම, ඒ කියන්නේ කෝපරේට් ඉන්කම් ටැක්ස් ගත්තාම හැම ක්ෂේත්‍රයකම 30%ක බද්ධක් හඳුන්වලා තියෙනවා. ඉස්සර තිබ්බ ඒ වගේම betting and gaming, liquor, tobacco වලට 40%ක ඉහළ ටැක්ස් එකක් තියෙනවා. සම්මත බදු අනුපාතය 30%යි. funds, ඒ කියන්නේ EPF, ETF වගේ නම් 14%යි. ඒ කියන්නේ SME, export, IT industry, agro processing, education, tourism, construction, healthcare වලට 30%යි. manufacturing වලට 30%. ඒ වගේම ලබන අවුරුද්ද ජනවාරි 1 වෙනිදා සිට ක්‍රියාත්මක වෙන පරිදි betting and gaming levy සංශෝධනය කරනවා. ඒ අනුව annual levy එක රුපියල් මිලියන 200 සිට 500 දක්වා වැඩි කරනවා. ඍජු බදු රජයට ලබා දෙන්න කියලා අපි යෝජනා කරන්නේ මේ රටේ සමස්ත ජනතාවගෙන් 10%ක ප්‍රජාවකට. අපි උන්ට ඉල්ලා සිටින්නේ අර 90% ජීවත් කරවන්න කැපකිරීමක්. 10%කට මේ කියන්නේ. ඉතින් මේකත් එහාට කියලා මේ 10% 5% කරොත් අපේ ඉලක්ක වලට අපිට යන්න බෑ. දැන් මේ එකක්වත් අපිට බෑ කියන්න බෑ. රෝහල් ටික වහලා දාන්න බෑ නේ, සල්ලි නෑ කියලා. පාසල් වහන්නත් බෑ. විශ්වවිද්‍යාලය ඇහුවොත් ඉතින් දන්නවනේ. අපි මේ ක්‍රමය වැරදි නම් විකල්පය පෙන්ලා දෙන්න. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.